එනකම් බලන් හිටියේ චිත්‍රපටයක් තමයි 2020 භීෂ්ම කියන්නේ. ඉතින් මේ භීෂ්ම චිත්‍රපටය ගැන තමයි අද කතා කරන්න හදන්නේ. භීෂ්ම චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙන්නේ 2020 පෙබරවාරි 21 වෙනිදා. මේ චිත්‍රපටය මේ වෙනකොට IMDb දර්ශකය තුල 7.2 ගයක් ලබාගෙන තියෙනවා. හැමදිනාගේම ආදරයට පත් වුණු නිතින් සහ මෑත කාලේ කාගෙත් ආකර්ෂණය දිනාගත් රශ්මිකා මන්දනා ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම වින්කි කුඩුමලාගේ අධ්‍යක්ෂණයෙන් සිතාරා එන්ටර්ටේන්මන්ට් හරහා තමයි මේ චිත්‍රපටය ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මේ චිත්‍රපටයේ නමෙහි මෙන මොකද්ද මේ භීෂ්ම කියන්නේ කියලා. මහාභාරතයේන චරිතයක් තමයි භීෂ්ම කියන්නේ. කුරු රාජ්‍යයේ රජවන ශාන්තනු සහ ගංගා නම් ගඟට අධිපති ගංගා දෙවගණගේ දරුවෙකු තමයි භීෂ්ම කියන්නේ. ඉතින් මෙයා තමන් ආදරය කරපු කාන්තාව ලබා ගන්න නොහැකුණු නිසා ජීවිත කාලෙම තනිකඩව ඉන්න තීරණය කරපු කෙනෙක්. ඒක භීෂ්ම ප්‍රතිඥාවක් කියලා තමයි කියන්නේ. ඉතින් ওই තනිකඩ එක සම්බන්ධ කරලා තමයි මේ චිත්‍රපටේ නම දාලා තියෙන්නේ. ඉතින් එහෙනම් දැන් මේ චිත්‍රපටේ කතාව ගැන බලමු. මේ ෆිල්ම් එක ආරම්භ වෙන්නේ භීෂ්ම කම්පැනි එකට අලුත් අධ්‍යක්ෂ කෙනෙක් පත් කරගන්නවා කියලා නිවේදනයක් කරන තැනේ. ඉතින් අපි වර්තමානයේ ගත්තම මුදල් වෙනුවෙන් කාර්යබහුල වුණු ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපි සැලකිලිමත් වෙන්න ඕනි කාරණාව තමයි අපි ජීවත් වෙන පරිසරය රැකගෙන අපේ ජීවිත ගැන සැලකිල්ලක් දක්වන්න ඕනි කියන එක. නමුත් විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්කම ගොඩක් හානිකර තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. අපි පසට මිශ්‍ර කරන වස සහ විවිධ රසායනික පොහොර වර්ග නිසා ස්වභාව ධර්මය විනාශ වෙගෙන යනවා. අපි ආහාර ලෙස ගන්නෙත් විස සහිත ආහාර. මේ නිසා අපිට නැවතත් කොම්පෝස්ට් පොහොර යොදාගෙන ගොවිතැන කිරීම තමයි මේ සියල්ලටම විසඳුම දෙන්න පුළුවන්. ඉතින් ඔය කතාව තමයි මේ චිත්‍රපටේ කතා විදිහට ගෙනලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කාබනික පොහොර නිෂ්පාදනය කරන ආයතනයක් තියෙනවා භීෂ්ම කියලා. ඉතින් මේ භීෂ්ම කම්පැනි එක කරන්නේ ගොවියන්ව කාබනික පොහොර වලට හුරු කරන එක. මේ චිත්‍රපටේ කතානායක වන භීෂ්ම කියන්නේ නම් තනිකඩ කෙනෙක්. කෙල්ලෙක් යාළු වෙන්න හැදුවත් එයාට කවදාවත් කෙල්ලෙක් නම් සෙට් වෙන්නේ නැහැ. මෙයා ගොඩක් නිදහසේ සතුටින් ඉන්න සාමාන්‍ය පවුලක කෙනෙක්. ඉතින් මේ භීෂ්ම පාටි එකට ගිහින් එන අතරතුර චෛත්‍රාද මුණගැසෙනවා. ඉතින් චෛත්‍රා කියන්නේ භීෂ්ම ආයතනයේ සේවය කරන කෙනෙක්. ඉතින් මේ අතරතුර ෆේල් සයන්ස් ආයතනය අලුත් නිෂ්පාදනයක් හදලා තිනවා කියලා අධ්‍යක්ෂකතුමා කියනවා. ඉතින් මේ ආයතනය කරන්නේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා වගා කරන ගොවියන්ට සහයෝගය දෙන එක. නමුත් මේ කාර්ය සාර්ථක කරගන්න ඇති බාධාව තමයි භීෂ්ම ආයතන. ඉතින් එහෙනම් අපි බලමු භීෂ්ම සහ චෛත්‍ර එකතුෙන් මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් මේ චිත්‍රපටය බලලා මේ චිත්‍රපටය ගැන අදහස් අපේ මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම රොමෑන්ස්, කොමඩි, ඇක්ෂන් ලෙස මේ චිත්‍රපටේ කාණ්ඩ වෙලා තියෙනවා. මේ චිත්‍රපටේ දුෂ්ටයාගේ චරිතය සඳහා ජෙසු සින්ගුප්ත තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් මේ චරිතෙත් අනිත් චරිත වගේම සාර්ථකව නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේ දේවල් ටිකක් තමයි භීෂ්ම චිත්‍රපටය ගැන කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් වෙනද වගේම කියන්න ඕනේ අපි තාම subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම මේ ෆිල්ම් එක බලන්න topic ten අපේ Facebook page එකේ link එක දාලා තියෙනවා. ඒ වගේම අපේ මේ වීඩියෝ එක බලලා යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.